මල්ශාලාවක සේවය කරන මිනි එම්බාම් කරුවෙකුට අත්විඳින්න වුණු දුක්ඛිත කතාවක් ගැන ඒ එම්බාම් කරුවා මෙහෙම කියනවා. අමරේ මල්ලියදා නිවාඩුවක් දාලා හිටියේ. ඌ තමයි ඉතින් අපේ මල්ශාලාවේ කට්ටි පණින එක. එක අතකට ඌත් සාධාරණයි. ඌට තාම මේ කපන කොටන රස්සාව හුරු නෑනේ ඉතින්. දවසක් හරි මිනිහක් එම්බාම් කරොත් ඕක එළි වෙනකම් වමනේ දානවා. මට නම් ඉතින් ඕව ගානක් නැහැ. ෂොට් එකක් දෙකක් දාගත්තම ගෑනුද පිරිමිද කියලා මට අදාළත් නැහැ. මම මගේ වැඩේ කරනවා. මට නැහැනේ ඉතින් ඔය මැරිච්ච මිනිහක් කපද්දි කොටද්දි හැංගීම්බර චේතනා එන්නේ අනිත් උන්ට වගේ. එදා ටිකක් වැහිබිරාණි ගතියක් තිබ්බ දවසක්. හවස 6 පහ වෙනවත් එක්කම මල්ශාලාවට බොඩි එකක් අරගෙන ආවා. ඉතින් මාසයක් විතර මල්ශාලාවට මිනිහක් නැතුව අපි වේලි වේලි හිටියේ. දන්න අඳුරන කෙනෙක් හරි මැරිලා බොඩි එක මල්ශාලාවට ආවොත් ඇති කියලා මට කටගන්න හම්බුනේ නැහැ. ඒ බොඩි එක මල්ශාලාවට ගෙනාවම. ඉතින් මල්ශාලාවට ඒ බොඩි එක ගෙනාපු ගමන් මට අමුතු විදිහේ සතුටක් දැනුණා. මොකද මාසයක්ම වැඩ නැතුව ඉඳලා අද අතට කීයක් හරි හම්බ වෙනම කියලා දන්න හින්දම මිනිස්සෙක් මැරණකම් බලන් ඉන්න එක පව් තමයි. හැබැයි මේ රස්සාවේ තියරිය තමයි ඔන්න ඕක. අපිටත් ඉතින් මුලින් නුහුරුයි. හැබැයි පුරුදු වෙන්න මේ හැමදේම අපිට හොරු වුණා. ඕක තමයි එම්බාම් කාරයේගේ ඇත්තම දුක්ඛිත කතාව. එදා මල්ශාලාවට අරගෙන ආවේ අවුරුදු 26ක විතර කෙල්ලෙක්ගේ බොඩි එකක්. ඉතින් මං හානිකට ලකලෑස්ති වුණා. පිහි ආයුධ ටිකත් අරගෙන වැඩේ ඉක්මනට කරලා දාන්න. ඉතින් අමරෙන් පස්ස ගැහුවා. කවදත් ඕක කොහොම තමයි. මිනිහක් ආපු ගමන් ඌ ටිකක් බය වෙනවා. මං නම් ඉතින් කිව්වා මට නම් ඕක ගාණක් නැහැ. මං වැඩේ කරලා දාන්න. ඔයිට වඩා ගෑනුන්ගේ නිර්වත මන් දැකලා තියෙනවා කියලා කියාගෙනමයි මම වැඩේ පටන් ගත්තේ. වැඩේ පටන් ගන්න කලින් සුපුරුදු විදියට අමුවෙන්ම අරක්කු ෂොට් දෙකක් දාගත්තේ චිල් එකටත් එක්කමයි. මං හිතන්නේ මං ඒ තරම් සතුටෙන් මිනිහක් එම්බාම් කරන්න ලෑස්ති වුණ පළවෙනි වතාව වෙන්න ඇති. ඉතින් මාසයක් විතර වැඩ නැතුව ඉඳලා අතට කීයක් හරි හම්බ වෙනවා කියලා දැනගත්තම ඕනම මිනිහෙක් එහෙම තමයි. මං සින්දුවකුත් කියාගෙන වැඩේට ලෑස්ති වුණා. තනිකඩේ වුණාට මොකද අපිත් කාලා බීලා ඉන්නපැයි සල්ලි ගැන හිතාගෙනම මම වැඩේට බැස්සා. වැඩේට බැහැලා මම මුලින්ම කෙල්ලට පෙරෝලා තිබ්බ සුදුරෙද්ද අයින් කරලා දාලා ඒ කියඳන් හිටපු ඇඳුම් පවා ගලවලා දැම්මා. ඒ ගලවලා දානවත් එක්කම මම මර හයියෙන් බුදු අම්මෝ කියපු සද්දෙටමයි මුදලාලි අමරේ මල්ලි එතෙන්ට දුවගෙන ආවේ. එතකොට තමයි මුදලාලි මට කිව්වේ දූෂණ කේස් එකක් කියලා. ඉතින් කවදාවත් නැතුව බොඩි එකක් දැකලා මම පළවෙනි පාරට ගැස්සුණා. ඒ කෙල්ලගේ නිර්වත දැකලා මම බය වුණා. කවදාවත්ම නැතුව. ඉතින් මට හිතුනේ ඒ නරුමයා මේ කෙල්ලව විනාශ කරලා දාලා මිනිය එම්බාම් කරන එකටවත් බලන්න බැරි වෙන තරමට කියලා. ඒ කෙල්ලගේ බෙල්ල ගාවේ ඉඳන් දෙපතුලට යනකන් තුවාල පාරවල්. මිනියක් එම්බාම් කරද්දි විශේෂයෙන් ගෑණියෙක්ගේ මිනියක් එම්බාම් කරද්දි අපේ හිතත් නතර වෙන තැන් නැතුවම නෙවෙයි. මොකද අපි රහත් වෙලා නැහැනේ. ඉතින් එදත් ඒ කෙල්ලගේ නිර්වත ළඟ මගේ ඇස් නතර වුණා. හැබැයි රාගයකට නම් නෙවෙයි. මොකක්දෝ හිතට දැනුණ අමුතු වේදනාවක් නිසා. පිරිමියෙක්ගේ හිත මුලින්ම නතර වෙන්නේ ගැහණියකගේ ළම ළඟ. හැබැයි මට ඒ කෙල්ලගේ ළම දිහා එක කෙලින් බලන්න බැරි වුණා. මොකද ඒ නරුමයා හරියට තිරිසන් සතෙක් වගේ ඒ කෙල්ලගේ පපුව හපා කාලා තිබ්බා. එතනින් නොනවතුණු මගේ ඇස් ගියේ ඊට පල්ලෙහා අවයව වලට. බුදු අම්මෝ මෙච්චර අසහනකාරී පිරිමි ඉන්නවද කියලා ඒ කෙල්ලගේ ඇඟ දිහා බැලුවම මට හිතුණා. ඇත්තටම පිරිමියෙක්ගේ හිත නතර කරන්න පුළුවන් ගැහණියකගේ අවයව ඒ කෙල්ලටත් තිබ්බා. හැබැයි ඒ නරුමයා ඒ සියල්ලම විනාශ කරලා දාලා. මං කල්පනා කරේම ඉතින් මං කොහොමද මෙච්චර තුවාල වෙච්ච කෙල්ලට තවත් රිද්දන්නේ? තවත් පිහිපාරවල් දීලා, කැපුම් පාරවල් දීලා මේ මිනියට රිද්දන්නේ කොහොමද කියලා. මොකද ඒ තරම් ඒකිගේ ඇඟේ තුවාල පැල්ලම් තිබ්බා. ඒකිගේ ඇඟ රතු පැහැ ගැන්විලා තිබ්බා. ඒකිගේ ලේ වලින්ම. හිතට ආපු වේදනාව හින්දමයි ආයෙත් පාරක් අමුයෙන්ම ෂොට් දෙකක් දාගෙන වැඩේට බැස්සේ. ඉතින් වැඩේට බහිද්දි මං කල්පනා කරා දැන් මං තනිකඩේක් වෙලා හිටියට මටත් ඒ කාලේ දුවෙකුයි නෝනෙකුයි හිටිය නේද කියලා. ඔව් මං කල්පනා කරා මගේ කෙලි පොඩිත්තත් දැන් හරියටම මේ වයස ඇති කියලා. ඔව් දැන් මං තනිකඩේක් වෙලා හිටියට මටත් හිටිය නෝනෙකුයි දුවෙකුයි. අපි දෙන්නගේ අතර නිතර රණ්ඩු සරුවල් නිසාම අපි දෙන්න වෙන් වෙන්න තීරණය කරා. ඉතින් මං කල්පනා කරා මේ මැරිලා ඉන්න කෙල්ලගේ තාත්තා කොහොම දරා ගන්න මැතිද කියලා. ඒ කල්පනාවේ ඉන්න ගමන්ම මං ඒ මිනිහා එම්බාම් කරලා ඉවර වුණා. වැඩේ ඉවර වෙනකොටම තමයි මුදලාලි මහත්තයා වෙත් කිව්වේ වැඩි වැඩ ඕන නැහැ. බාල පෙට්ටියකට දාලා ගනින්න ඕ කිව. මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයිලු. ඔච්චර කැප වෙන්න ඕනේ නෑ බං. අපිට අතින් පාඩු කරගෙන බෑනේ කියලා. ඉතින් මුදලාලි කිව්ව නිසාම බාල පෙට්ටියකට ඒ මිනිය දාලා මං වැඩේ ඉවර කරා. ඉතින් මිනිය බාර ගන්න ටිකකට පස්සේ තව ගෑණියෙක් ආවා. ඒ ගෑණි දැක්ක ගමන් ඉබේටම ආයෙත් පාරක් මට බැලුනේ අර මිනි පෙට්ටිය දිහා. ඔව් මං එතකොටමයි කිව්වේ ඒ ගෑණි මිනිහ අරගෙන යන්න හදද්දිම මුදලාලි අපි තව හොඳ පෙට්ටියකට දාමු කියලා. එතකොට තමයි මුදලාලි අමරමල්ලී මට කතා කරලා කිව්වේ උඹට පිස්සුද යකෝ අපි අතින් පාඩු කරගන්නේ මොකටද අපිට සෑහෙන පාඩුයි විකාර නැතුව හිටපන් කියලා. එතකොට මං මුදලාලිට කිව්වා නෑ මුදලාලි සේරම වියදම් මං බලා ගන්නම් කියලා. මුදලාලි මට කෑ ගැහුවා උඹ නම් මහ පුදුම පිස්සෙක් ලක්ෂ ගාණක් යට කරන්න කොහෙවත් යන අනාථ මිනිහකට කියලා. ඒ හිතට ආපු වේදනාව හින්දාමයි මුදලාලි මහත්තයාගේ ෂර්ට් කොලරෙන් අල්ලලම මං කිව්වේ කවුද යකෝ අනාථ ඒ තමයි මගේ එකම දුව කියලා. ඔව් නොදැනුවත්වම හරි එම්බාම් කරලා තියෙන්නේ මගේම ලේ වෙච්ච මගේම උරුමයක් වෙච්ච මගේ එකම දුව. ඒ ආපු ගෑණි එහෙමත් නැත්තම් ඒ මිනිය බාර ගන්න ආපු ගෑණි මගේ ගෑණි. අපි දෙන්න දෙපැත්තකට වෙලා හිටියත් තාමත් අපි දෙන්නගෙම දරුවා තමයි ඒ. අවුරුදු 8 දී තමයි මම මගේ කෙල්ලව අවසාන වතාවට දැක්කේ. ඉතින් අවුරුදු 26ක් වෙච්ච තැන මට මගේ කෙල්ලව බලන්න උනේ එකෙක්ගේ අතින් දූෂණය වෙච්ච මලකඳක් විදියට. ඇත්තටම මට ඒ වෙලාවේ දරා ගන්නම බැරි වුණා. කොහොම දරා ගන්නද මං මගේම උරුමේ තවත් මාළුවෙක් පෙති ගහන්න වගේ හරේට මෙහාට හරවලා මමත් කපල කොටල දැම්මා. නොදැනුවත් කමින් හරි මගේ ලේම මගේ අතේ ගෑවුණා. ඔව් එක අතකට මාත් වැරදි තාත්තෙක් විදියට මට උඹේ ළඟ ඉන්න බැරි වුණා මගේ දුවේ. අපි දෙන්න වෙන්න ඕන නම් මං උඹවයි අම්මවයි තනි නොකරනම් අදටත් සමහර විට උඹ ජීවතුන් අතර ඉන්න තිබ්බා. අදටත් මේ පෞකාර අත් දෙකෙන් උඹව මිනියක් විදියට දකින්නේ නැති වෙන්න තිබ්බා. ඉතින් ඇත්තටම මට කලකිරෙනවා. එතකොටම තමයි මුදලාලි කිව්වේ සල්ලි එපා බං අපි කෙල්ලගේ අවසන් කටයුතු හොඳටම කරලා දාමු කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ කෙල්ලගේ ජීවිත කතාව අවසන් වුණේ. ඒක හින්දාමයි මං ආයෙත් පාරක් අවුරුද්දක් පිරෙන තන උඹේ සොහොන ගාවට ආවේ. අදටත් මේ තාත්තා ඒ දවස ගැන පසුතැවෙනම මගේ රත්තරන්දුවේ. ඇත්තටම මේ තාත්තා කඩම් වැටිලා. එදා වුණ සිද්ධියට මේ තාත්තා උඹටත් නොදැනෙම තාත්තටත් නොදැනෙම නොසෑහෙන්න කඩම් වැටිලා. මොකක්ද මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය? ඇත්තටම අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ කවදකම හරි දවසක අපිට ඒ තීරණ නිසාම දුක් විඳින්න වෙනවා කියලා හොඳින්ම මතක තියාගන්න. ඒ හින්දම තීරණයක් ගද්දි එක වතාවක් නෙවෙයි 100,000 වතාවක් හිතලම ඒ තීරණය ගන්න පුරුදු පුහුණු වෙන්න.